පහුගේ දවස්වල ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වුණෝ විවාහක ලෝකරූ රැජින තෝරණ තරඟාවලියේ අපේ රට නියෝජනය කරමින් ඒ තරඟාවලියට සම්බන්ධ වුණ කැරලින් ජූරි විවාහක ලෝකරූ රැජින විදිහට කිරුළු පැළඳි පුවත මේ වෙනකොට කාටත් රහසක් නෙමෙයි. ඉතින් මේ ජයග්‍රහණය අපේ පුංචි ලංකාවට ලැබෙන්නේ වසර 35කට පස්සේ. ඉතින් වසර 35කට කලින් මේ ජයග්‍රහණය ලැබුවේ වර්තමාන අපේ රටේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියයි. ඉතින් ඇය ඇගේ සුබ පැතුම් කොළඹෝ එක්ස්ප්‍රස් වෙත කැරලින් ජූරිට එකතු කළා තිබුණා. ඉතින් ඇගේ ආදරණීය සුබ පැතුම තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ. කැරලින් දැක්ක පළවෙනි දවසේ ඇයට ලෝක විවාහකරු රැජින තරඟේ දිනන්න පුළුවන් කියලා මට දැනුණා කියලයි ලෝක විවාහකරු රැජින තරඟේ ජයග්‍රාහිකාවක් වුණ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසලා තිබුණේ. ඒ වගේම තමයි ඇය වැඩි දුරටත් කැරලයින්ට සෙනෙහසින් සුබ පැතුම් එකතු කළා තිබුණේ මෙහෙමයි. ජාත්‍යන්තර වශයෙන් දෙවෙනි වතාවටයි විවාහක ලෝක රූ රැජින තරඟය ජයග්‍රහණය කරන්නේ. ඇත්තරම මේක රටට ලැබුණු විශාල කීර්තියක්. මුළු ලෝකෙම බලා ඉන්න තරඟයක ජයග්‍රහණයක් ලැබීමට කැරලයින්ට හැකිවන බව ඇය දුටු පළමු දවසේම මට හිතුණා. ඊයේ තරඟයට ඉදිරිපත් වීමට පෙර දුරකථන ඇමතුමක් දීලා සුබ පතන්න මට හැකියාව ලැබුණා. මම ඇයට සුබ පතමින් කිව්වා "You can do it" කියලා. අද වෙන විට ඒ සතුටුදායි ප්‍රතිඵලය රටට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි රොසි සේනානායක මහත්මිය 1984 දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක විවාහකරු රැජින තරඟයේ ජයගනු ලැබුවා. ඇය මෙම කිරුළ දිනාගත්තේ ලෝකයේ පළමුවෙනියට වීම විශේෂත්වයක් වෙනවා. 1985 වසර සඳහා ලෝක විවාහකරු රැජින ලෙස රොසි සේනානායක මහත්මිය නම් වන්නේ විදිහට. ඉතින් ඊට වසර 35කට පස්සේ තමයි කැරලයින් ජූරි විසින් 2019 වසරේදී මෙම කිරුළ ලංකාවට දිනාගනු ලබන්නේ. ඒ වගේම තමයි කැරොලයින් 2020 ලෝක විවාහකරු රැජින විදිහට ඉතිහාසයට එකතු වෙනවා. ඉතින් මේ දක්ෂ ස්වරූපී විවාහකරු රැජිනට නැවත වතාවක් අපි උණුසුම් සුපැතුම් ප්‍රාර්ථනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.